කොහමද අපේ පුංචි පවුල හැමෝම සතුටින් පරිස්සමින් ඉන්නවද? ඉතින් අපි හිතනවා ඔක්කොම පරිස්සමින් ඇති කියලා. පොඩ්ඩක් කතා කරන්න හිතුණාද? එහෙනම් පොඩ්ඩක් කතා කරලිමු වීඩියෝ එකට යන්න කලින්. ඉතින් පෙබ්‍රවාරි 14 කියන්නේ හැමෝම දන්නවනේ ආදරවන්තින්ගේ දිනේ. ඉතින් සහයදාට මගේ උපන්දිනේ දිනලා තියෙනවා. ඒව සාමාන්‍ය දේවල්. ඉතින් මගේ විතරක් නෙවෙයි මේ ලෝකේ බොහෝ දෙනෙක්ගේ උපන්දිනේ දාට ඉදලා ඇති. පොඩි කාලේ ඉඳන්ම අපි උපන්දින සමරලා තියෙනවා. ඉතින් පස්සේ අපිට තේරෙන්න දැන් වෙද්දී මමයි අයියේ දෙන්නම දරන අදහසක් තමයි කේක් කපනවා කේක් එකක් ගෙනලා. නමුත් ලෝකෙටම පෙන්නලා කේක් කපනවට වඩා ඊට වඩා තව කෙනෙකුට උදව්වක් කරලා ලෝකෙට යම් කිසි දෙයක් කරලා අපිට උපන්දිනේ සමරන්න පුළුවන් නම් ඒක තමයි හොඳම දේ කියලා තමයි අපි හිතන්නේ. ඉතින් චූටි බබාලාගෙනන්නේ පොඩි කාලේ ඉඳන්ම සමහර අය නම් දැන් ඉපදිච්ච දවසේම කේක් කපනවා මාසයෙන් අවුරුද්දෙන්. ඉතින් ඒක සාමාන්‍ය දෙයක්. ෆොටෝ එකක් ගහලා වීඩියෝ එකක් අරගෙන තියාගන්න එක ඉතින් බබාලාට ලොකුණම් බලන්න පුළුවන්. ඒව සාමාන්‍ය දේවල්. මම කියන්නේ ටිකක් දැන් අපි වගේ වයසට නිකන් අපිට තේරෙන වයසකට ආවට පස්සේ තමන්ගේ උපන්දිනේ හරවත් විදිහට ගත කරන්න ඕනේ කියලා ඉතින් අපි හිතන්නේ. ඉතින් මම හිතන දෙයක් තමයි මේ YouTube එකකින් හරි FB එකකින් හරි අපිට සමාජයට හොඳ දෙයක් දෙන්න පුළුවන් නම් ඒක තමයි අපි කරන්න ඕනම දේ. ඉතින් අද ගොඩක් නොවෙන්නේ මේක. ඉතින් අපි හිතුවා ඒ නිසා විශේෂයෙන්ම ලංකාවේ ඉන්න අපේ තරුණ පරපුරට ඉතින් හොඳ ආදර්ශයක් වෙන විදිහේ දේවල් කරන්න. ඉතින් මම ගොඩක් උත්සාහ කරන මගේ හැම වීඩියෝ එකකින්ම මොන හරි පොඩි දෙයක් හරි අපේ දේශීය දේවල් මතක් කරලා පොඩි දෙයක් හරි ඔයගොල්ලන්ගේ අතරට ගෙනියන්න. අපි හිතුවා මේ සැරේ මේ උපන්දිනේට ලංකාවේ වන පැල රෝපණය කරන්න. ඉතින් සම්පූර්ණයෙන්ම මේ අදහස අයියගේ අයිය තමයි මට මේ අදහස දුන්නේ. මේ මෙහෙම දෙයක් කරමු, මේ වගේ ආදර්ශමත් දෙයක් ලංකාවට ප්‍රයෝජනවත් වෙන දෙයක් කරමු කියලා. ඉතින් මේ වීඩියෝ එකට අයව සම්බන්ධ කරගන්න ඉතින් විදියක් නැහැ. අයිය හරිම හාරේ බහුලයි. දැන් වැඩිපුරත් කාලයක් එයාගේ රැකියාවට යන්න වෙලා තියෙනවා. ඉතින් මෙතනදී ස්තුතිවන්ත වෙන්න ඕනේ නාලක සේනාධීර මල්ලිටත්. මල්ලි තමයි මීපැල ලක්ෂ්‍යය සහ කුඹුක්පැල සිටුවීමේ ව්‍යාපෘතියක් කරගෙන යන්නේ. ඉතින් අපිත් ඒකට මේ උපන්දිනේ වෙනුවෙන් සහයෝගයක් දෙන්න පැල 35කින් කෙනෙකුට හිතෙන්න පුළුවන් අපි මෙහෙ ජීවත් වෙන ගමන් මොකටද ලංකාවේ පැල හිටවන්නේ වැඩක් තියනවාද. ඉතින් ඔව් අපි මෙහෙ ජීවත් වෙයි. අපි ලංකාවට කවදාවත් යන්නේ නැහැ. ඒක ඇත්ත. අපේ දරුවෝ යන්නේත් නැති වෙයි. නමුත් අපි අපේ ලංකාවේ සුන්දරත්වයට, පරිසර සුන්දරත්වයට ආදරෙයි. අපි ලංකාවට ආදරෙයි. අපි කොච්චර මෙහෙට එලා ආවත් මොන හේතුන් මත අපි ඇමරිකාවට අපිට එන්න සිද්ධ වුණත් අපි තාමත් අපේ ලංකාවට ආදරේ. අපි ඉපදුන රට. ඉතින් ලංකාවේ ඉන්න පුංචි පැටවුන්ට ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ අනාගතේ ඉතින් ඔක්සිජන් හිඟ වෙනවට ඕගොල්ලෝ කැමතිද? ඕගොල්ලන්ගේ දරුවන්ට, ඕගොල්ලන්ගේ මුණුබුරන්ට ඔක්සිජන් හිඟ වෙච්ච ගස්වැල් වලින් තොර වෙච්ච රටක් හිමිනවට ඕගොල්ලෝ කැමතිද? ඉතින් අපිට මෙහි ඉඳන් කරන්න පුළුවන් දේ තමයි අපි කරන්නේ. ඉතින් ඕගොල්ලන්ටත් පුළුවන්, ඕගොල්ලන්ගේ වත් ඉඩකඩ තියෙනවා නම් මේ පැලයක් කුඹු ඉතින් ඒ වගේ ලොකු ශාකීටවන්න තිරියක් වත් ඉඩ තියෙන්න ඕනේ. ඒ නැතත් පොඩි හරි ගහක් හිටව ගන්න. කොවිඩ් ප්‍රශ්නෙත් එක්ක දැන් අවුරුදු කීපයක් තිස්සේ දැන් අපිට ජීවත් වෙන්න වෙලා තියෙනවා. ඉතින් එළවලු මිල ගණන් ගිහිල්ලා ඉතින් ගොඩ දෙනකොට තේරෙන්නේ නැති තක්කාලි පැලයක් මිරිස් පැලයක් හිටවගත්තේ නැති එකේ පාඩුව. ඉතින් දැන්වත් ඉස්සලාම මහගස් හිටවන්න කලින් දැන්වත් තමන්ගේ වත්තේ එළවලු පැලයක්, පළතුරු පැලයක් හිටව ගන්න. තමට උනන්දුවක් තියෙනවා නම් පැලයක් හදාගන්න, තක්කාලි පැලයක් හදාගන්න, මිරිස් පැලයක් හදාගන්න එක මහා දෙයක් නෙවෙයි. ගෙදරට ගේන ඉදිච්ච මිරිස් කර්ලකින් ඇට ටිකක් ගත්තා, තවන් දැම්ම. ඉතින් හදාගන්න පුළුවන්. දැන් මේ වගේ රටවල නම් නිකන් පොළොට ඇට විසික් කරාට හැදෙන්නේ නැහැ. අපි ඒවට වෙනම පස් ගෙනල්ලා ඒවා වෙනම ඒවට ගුමත් මික්ස් කරලා එක එක වැඩ ගොඩක් කරලා තමයි පැලයක් හදාගන්නේ. ඉතින් ගොඩක් මහන්සිනවා ඒ වැඩේට. නමුත් ලංකාව මහ පොළොවට අපිට ඕන දෙයක් විසිකරාම හැදෙනවා. ගස්ලබ වැට ටිකක් කාලා විසිකරත් ගස්ලබටි පැල ටිකක් හැදෙනවා. ඉතින් එච්චර වාසනාවන්ත මහ පොළොවක් තිබිලත් ඇයි අපි පැලයක් හිටවන්නේ නැත්තේ? ගෙදර පඩි භෝජනෙට ගන්න මොන හරි දෙයක් හදාගන්න නැත්තේ? අපිට පේනවා මෙහි ඉන්නකොට වන විනාශ, ගස් කපනවා ලංකාවේ. ඉතින් ඒ දේවල් වෙනවා. ඉතින් ඒවට වගේ කියුත්තන්ට බැනලා වැඩක් නැහැ. අපිට කරන්න පුළුවන් දේ අපි කරානක්නේ. ඉතින් ඒ නිසායි අපි හිතුවේ මේ විදිහට පැල ටිකක් හිටවන්න. ඉතින් ඕගලන්ටත් පුළුවන් ඒ වගේ දෙයක් කරන්න. කොමත් හැම සැරේම අපේ බබාලගේ උපන්දිනවලට, අයියගේ උපන්දිනයට, මගේ උපන්දිනයට මගේ අම්මා ලංකාවේ විවිධ පින්කම් කරනවා. ඉතින් අපිත් ඒවට මුදල් වලින් සහයෝගය දෙනවා.
ඉතින් ඒ අතරේදී මේ අවුරුද්දේ අපි හිතුවා මේ වගේ ප්‍රයෝජනවත් දෙයක් කරන්න ඕනි කියලා. ඉතින් උපන්දිනේ දවසට ආදරවන්තයින්ගේ දිනේ නැත්නම් වැලන්ටයින් දිනේ තියදලා තියෙන නිසා ඉතින් පුරු දෙයක් කියන්න කියලා හිතුවා. මේ දවස්වල අපි ඉස්කෝලේ යන කාලේ දැක ආදරවන්තයින්ගේ දිනේ නෙවෙයි ඇත්තම ආදරවන්තගේ දිනේ කියන්නේ. ලංකාවේ ඔයාලා දකින ගොඩක් තරුණ පරපුර දකින දේ නෙවෙයි ඇත්තටම ආදරවන්තයින්ගේ දිනේ කියන්නේ. ඒකත් කියන්නම ඕනේ. අපි පාසල් යන කාලේ එදාට රෝස මල්ද චොක්ලට් හුවමාරු වෙනවා ඒවා වෙනවා ගේට්ටුවෙන් ඇතුළට ගන්න ඒවා බලලා ඒ අනම්මන වැඩ ගොඩයි. ඉතින් නමුත් මේ රටවල ආවට පස්සේ අපි දැක්ක ඔය හරි ආදරවන්තින්ගේ දිනේ කියන්නේ මොකද්ද කියලා. ඉතින් ඒකත් මට ඔයාලට කියන්න ඕන වුණා. ඉතින් අද ඉන්න තරුණ පරපුර ගොඩක්ම ගොඩ දෙනෙක් මලක් හුවමාරු නැත්තම් චොක්ලට් එකක් හුවමාරු නැත්තම් ආයා මට තෑග්ගක් දුන්නේ නැහැ මට ආදරේ නැහැ එයා මට චොක්ලට් එකක් දුන්නේ නැහැ මට ආදරේ නැහැ එහෙම තමයි හිතන්නේ. හරිම බොළඳ විදිහට හිතන්නේ. ඉතින් එහෙම වෙන්න එපා. ආදරේ කියන්නේ ඊට වඩා ගොඩක් ගැඹුරු දෙයක්. තෑග්ගක් හුවමාරු වෙන එකකින් ආදරේම අයින බෑ. මම නම් හිතන්නේ ආදරේ කියන්නේ විශ්වාසය අවශ්‍ය තැන්වලදී පුළුවන් විදිහට ළඟින් ඉන්න එක. ඉතින් හැම වෙලේම අපේ ළඟින් ඉන්න බැරි වෙන්න පුළුවන් අපි ආදරය කරන කෙනාට විවාහ වුණාට පස්සේ වුණත්. ඉතින් නමුත් විශ්වාසය තමයි පළවෙනිම දේ. විවාහ වුණාට පස්සේ ආදරේ වැඩි කරගන්න අපිට කරන්න දේවල් ගොඩක් තියෙනවා. ආදරේ අපේ බැඳීම් වැඩි කරගන්න විශේෂයෙන්ම ගෑණියක් විදිහට අපිට ලොකු වගකීමක් තියෙනවා. පවුල තුල ආදරේ රැකගෙන යන්න. ඉතින් ඒකට වැලන්ටයින් ඩේ එකට මල් පොකුරු අපි විවාහ වෙච්ච අයවත් මල් පොකුරු හුවමාරු කරගැනීලි චොකලට් හුවමාරු මං හිතන්නේ ඒක කරන්න ඕනි කියලා. ඉතින් මොකද මුළු ජීවිත කාලෙම ළඟින් ඉඳගෙන විශ්වාසයෙන් ජීවත් වෙනා නම් එක දවසකට විතරක් ওই දේවල් කරන්න ඕනේ නැහැ කියලා තමයි අපි නම් හිතන්නේ. ආදරවන්තයෙක්ගේ දිනේ දවසට විතරක් මොකද චොකලට් එකක් මල් පොකුරක් මාරු කරගන්න. ඉතින් අපිට ඕල්ලාක අපිට සල්ලි තියනවා නම් චොකලට් එකක් අරන් දෙන්න පුළුවන්. මල් පොකුරක් අරන් දෙන්න පුළුවන්. ඉතින් එදාට විතරක් ඕගලන්ට පෙන්වන්න ඕවා කරන්න ඕනෙත් නැහැ. මම මේ කියපු හැම දෙයක්ම අපේ අදහස්. මමගේ අයියගේ අදහස ඔයගලත් ඉදිරිපත් කරේ. ඉතින් මං කියන්නේ කාටවත් ආදරවන්තයෙක්ගේ දිනේ සමරන්න එපා කියලා. ඒගොල්ලන්ගේ කැමැත්ත විවිධ අයගේ විවිධාකාර කැමැති අදහස් තියෙන්නේ. ඒ නිසා තමන්ගේ ජීවිතයේ ඉස්සරහට ගෙනියන්න ඕන නම් සතුටින් ගෙනියන්න ඕන නම් ජීවිතේ දිනන්න ඕන නම් බොළඳ දේවල් පස්සේ යන්න එපා. බොළඳකම අතාරින්න බොළඳ දේවල් පස්සේ යන්න එපා. ජීවිතේ ලෝකේ දකින්න ඊට වඩා හොඳ ටෙස්ට් එකක් අර ලෝකේ දිහා බලන්න. අද ටික කියෙව්වා වැඩිද මන්දා. ඉතින් හැම වෙලේම තමන් ජීවත් වෙලා ඉන්න ලෝකෙට ප්‍රයෝජනවත් දෙයක් හරවත් දෙයක් කරන්න බලන්න අපි මේ ජීවත් වෙලා ඉන්න ටික කාලෙදී. එහෙනම් අද වීඩියෝ එකට යමු. මේ මුළු ලෝකෙම ලස්සන ස්වභාව සෞන්දර්යයක් හිමි වෙලා තියෙන්නේ මේ අපේ පුංචි ලංකාවට. ලෝකෙ මොන රටකට ගියත් මේ වගේ සුන්දරත්වයක් විඳින්න හම්බ වෙන්නේ නැහැ. සීත රටවල ඉන්න අපි සීත කාලෙදී ගොඩාක් දුක් වෙනවා. පැලයක් හිටව ගන්න බැරුව සමයක නිකන් අපි බලාගෙන ඉන්නවා පැලයක් හිටව ගන්න වගා කරන්න. ඉතින් ලංකාවේ වගේ ඉන්න ඔයාලට අවුරුද්දේ ඕනම දවසක පැලයක් හිටව ගන්න පුළුවන්. අපේ පුංචි පැටවුන්ගේ අනාගතය වෙනුවෙන් පැලයක් හිටවන්න. අපේ හුස්ම වෙනුවෙන් පැලයක් හිටවන්න. ගොඩාක් පිරිසක් බොහෝ ගැටලුවලට මුහුණ දෙන කාලයක් මේක. එහෙම කාලයක මොනවද මේ කියන්නේ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. නමුත් පුංචි පැලයක් හිටවන්න අපේ අනාගතය වෙනුවෙන් අපේ හුස්ම පොද වෙනුවෙන් සියලුම වෘක්ෂයන් කපා දැමූ පසු සියලුම ගංගා සිඳී ගිය පසු අන්තිම මාළුවද අල්ලා ආහාරයට ගත් පසු මිනිසුන් තේරුම් ගනීවි මුදල් ආහාරයට නොගත හැකි බව. මේ විදිහට කිව්වේ පරිසර හිතකාමී රතු ඉන්දියානු නායක සියටල්. ඔයාල දකින්නේ මී ශාකේ. මී ගසේ කොළ පොතු ගෙඩි මුල් මල් සියල්ලම ප්‍රයෝජනවත් මිනිසුන්ට. ඉස්සර කාලේ මී තෙල් ආහාර පිසින්නත් අරගෙන තියෙනවා. ඉතින් දැන් නම් ගොඩ දෙනෙක් මී තෙල් අපි මිලදී ගන්නෙ බෙහෙත් බඩු කඩේකින්. ඉතින් ඊට එහා දැන් අලුතෙන් ඉන්න තරුණ පරපුර මං හිතන්නේ දැකලා ඇති කියලා. ඉතින් අපේ වටිනාම සම්පතක් ලංකාවේ තියෙන්නම ඕන. ඉතින් ඒ නිසායි අපි වගා කරන්න හිතුවේ. දහවල් කාලයේදී මෙන්ම රාත්‍රී කාලයේදීත් ඔක්සිජන් පිට කරන මෙම මී ශාකය සබහාධර්මය අපූර්ව නිර්මාණයක්. ජාතියේ පොහොර ගස පරිසර හිතකාමී මී පැලයක් හිටවන්න ඔබත් උනන්දු වෙන්න. ඉතින් අපේ චැනල් එකත් එක්ක එකතු වෙලා ඉන්න මුල් කාලේ ඉඳන්ම එකතු වෙලා ඉන්න මල්ලි කෙනෙක් තමයි පුබුදු මල්ලි පොල්ගහවෙල. ඉතින් ඒ මල්ලිගේ ගෙවත්තේ තියෙන මේ මී ශාකය තමයි අපිට වීඩියෝ කරලා මේ ඌවේ. ඉතින් එයා කියනවා ඇට වලින් එයා තෙල් හිඳිනවලු, ගොඩ දිනේ කරා යන්න එනවලු, පැලත් එයා හදලා තිනවලු, ඕන කෙනෙකුට දෙනවලු. ඉතින් ඒ වගේ ලොකු සේවයක් කරනවා තරුණෙක් විදිහට. ගොඩක් ස්තුතියි මල්ලි. හොඳයි මම හිතවත් අක්කාගේ අම්මයි තාත්තයි ඔන්න ඇවිල්ලා ඉන්නවා. බොහෝම සන්තෝෂෙන් තමයි අද දිනේ වැඩසටහන සහභාගී වෙන්නේ. අපේ
මේ කෑම්ප් එකේ පැලැ සිටීම සඳහා එන්නවා. අද දිනය 2022 පෙබරවාරි මස 14 වෙනිදා මා හිතවත් ඇමරිකාවේ වෙසෙන දර්ශී අක්කාගේ උපන්දිනය දීලා තිබෙනවා. අද දිනේට අපි ඒ හින්දා තීරණය කරලා තිනවා ඕන දර්ශී අක්කත් එක්කතු වෙලා සහ දෙමව්පියොත් එක්කතු වෙලා දර්ශී අක්කාගේ මෙම අඹේපුස්ස සිංහ රජමේන්තුවේ මීගස් සහ කුබුගස් රෝපණය කිරීමට. හොඳයි මා හිතවත් ගෞරවනීය රණවිරුවන් සදීප හදී සිටිනවා මේ අවස්ථාව වෙනුවෙන්. හොඳයි එහෙනම් ගිහින් අපි හිටවමු යන්න. මේ දිගටම වලවල් කපලා ලස්සනට මේ දෙපැත්ත නඩත්තු කරන්නේ අපේ හමුදාවෙන්. ඉතින් අද දිනේ ඔන්න දර්ශයක්කාගේ උපන්දිනය වෙනුවෙන් දර්ශයක්කාගේ තාත්තා ඔන්න ගසක් රෝපණය කරනවා. හොඳයි මා හිතවත් දර්ශයක්කාගේ නැති අම්මා විසින් ඔන්න මේ ගසක් රෝපණය කරනවා. හිමීර තියන්න ඔමු තියන හදිසි මී පැල 25ක් සහ කුඹුක් පැල 10ක් අද අපි රෝපණය කළා. හොඳයි අක්කා ඔන්න ඔයා වෙනුවෙන් අපි අද ගස් රෝපණ බලන්න. බොහොම ලස්සන පරිසරයක තමයි අද දිනේදී ගස් රෝපණය කරන්න යෙදුනේ. මේ බලන්න මේ පැත්තේ මා ඔය යනවා ලස්සනට ගලාගෙන යනවා. අක්කාගේ නමින් ඔන්න රෝපණය වුණාද ලාංකීය භූමියේ. ඉතින් අක්කේ බොහොම සතුටුයි අක්කාගේ වැඩේට මට දායකත්වය සපයන ලැබීම ගැන. ඉතින් මාව දැකලා මට කතා කරු මේනක අයියා. ඒ වගේම දර්ශී අක්කා ඇතුළු ඔබ දෙපළටත් බොහොම ස්තුතියි. වගේම වාගේ දව දරුවෝ බොහොම ආදරෙන් මතක් කරා කියලා. හොඳයි අක්කේ මේ අම්මයි තාත්තයි කෑම හදාන ඇවිල්ලා තියෙනවා අපේ වැඩසටහන් සහභාගී සියලු දෙනා. එන වැඩසටහන ඉවරලා තේකුත් බොනවා කට්ටිය. කුරක්කන් රොටි අරන් ඇවිල්ලා තිනවා අම්මා. ඒ වගේම මුළුතියෝ කිරිබත් අතුත් කෑවනේ. මුළුතියෝ වලින් කොටන ලද කිරිබත් අපි කෑවා. සවුඳ කියන්නේ නිවාරු දවසක් නෙවෙයි. ඉතින් අයියත් වැඩට යන දවසක්. ඒ හින්දා මම ඊරිදා උදේම කිරිබත් හැදුවා. ඉතින් කොමත් සුපුරුදු පරිදි හැම උපන්දිනයකටම අපි ගෙදර කිරිබත් හදනවා. පොඩි කේක් එකක් ගෙනාවා පොඩ්ඩුත් ආස නිසා. හැටි ඇඟිල්ල දවල්ට කන්න ඕන්න හතර දෙනාටම චිකන් බිරියානි හදන්න කියලා තමයි මං හදන්නේ. මේ තියෙන කටු සහිත චිකන්. කටුත් එක්ක චිකන් ගත්තම තමයි බිරියානික රස වෙන්නේ. මෙතන තියෙනවා හොදගත බාස්මති හාල්, ලූණු, කජු මුතරස් පලන්, තක්කාලි, අමිරිස් කරලක්, රම්පේ, ඉංගිරි සුදු ලූණු තියෙනවා තලාගෙන, කොත්තමල්ලි කොළ. ඉතින් අද මට මිංචි කොළ නම් නැහැ. මේ තියෙන්නේ මම ගෙදරම දැන් කොටාගත්ත මසාලා පවුඩර් එක, කොත්තමල්ලි, සූදුරු මහදුරු, කරදමුංගු, කරාම්බු නැටි. ඉතින් අද මට මේකට බිරියානි මල්ලන් තිබුණ නැහැ. සාමාන්‍යයෙන් මුදූප කිරි තමයි බිරියානිකට ගන්න. ඉතින් මේකත් අපිට මෙහෙ හම්බ වෙන මුදූප කිරි එක වගේ තමයි. මේ තියෙන ගී අද මං ගී පාවිච්චි කරනවා බිරියානික හදන්න. එනක් බටිකලෑස්ති ඉක්මනට හදමු. බිරියානි මසාලා එක මම බිරියානික හදන වෙලාවටම තමයි කොටා ගන්න. අවශ්‍ය කුළු බට ටික හොඳට බැදලා මම දැන් මසාලා පවුඩර් එක චිකන් ටිකට එකතු කරගන්නවා. කහගුරුත් එකතු කරනවා, ලුණු කුඩුත් එකතු කරනවා. මේ තියෙන අපි ලංකාවේ තියෙන මුදූප කිරි වගේම තමයි. යෝගට් කියලා ගහලා තිබුණාට මුදූප කිරිත් එකතු කරගන්නවා. එකතු කරගෙන හොඳට කවලම් කරගන්නවා.
අද බිරියානි හදන්න හිතන් ඉන්නවනම් කලින් දවසේ රෑ වුණත් අපිට මේ ටික මේ විදිහට හොඳට සීසන් කරලා තියන්න පුළුවන්. රතුණු භාජනයට මම ගී එකතු කරගන්නවා. ඉතින් ගීම ඕනේ කියලා නැහැ. ඉතින් මේකට පොල් තෙල් උණත් එකතු කරන්න පුළුවන්. ගී වලින් ඉවහම් ඉතින් වෙනම බිරියානිකේ රසක් එනවා. මම සුදුළු නිගුරු ටික ඕනේ එකතු කරගන්නවා රතුණු ගී ටිකට. ඒ ටික හොඳට බැදෙන්න ඇරලා මම එකතු කරගන්නවා ලුණු. රම්පේ සහ අමු මිරිසුත් මම එකතු කරගෙන හොඳට බෙද ගන්නවා. තක්කාලි ටිකත් එකතු කරගෙන ලූණු ටිකත් එක්කම බෙදින්න ආරිනවා. ඒ ටික බෙදීගෙනදී මම මිරිස් කුඩු අමු තුන පාකුඩු එකතු කරගන්නවා. ඉතින් ඔයගොල්ලන්ගේ කැමති විදිහට ඒවා එකතු කරගන්න පුළුවන්. ඉතින් මේ මම හදන විදිය, ඉතින් බිරියානි විවිධයි, විවිධ විදිහට හදනවා. ඉතින් මේ මම ඉක්මනට හදාගන්න විදිය තමයි. ඒ ටික ඔක්කොම හොඳට බැඳුනට පස්සේ ඔන්න අපි චිකන් ටික එකතු කරගන්න තමයි තියෙන්නේ. ඔන්න චිකන් ටික මම එකතු කරගත්තා. ඒ ටිකත් එක්ක හොඳට දැන් කවලම් කරන්න තියෙන්නේ. ඊළඟට මම ගොඩාක් චූටි නෙවෙයි, ඉතින් ටිකක් ලොකුවට කපාගත්ත කොත්තමල්ලි කුල ටික එකතු කරනවා මේ විදිහට. ලුණු ටිකුත් එකතු කරනවා. මේ ටික තැම්බෙන්න අවශ්‍ය කරන වතුරත් මම එකතු කරනවා. ගොඩාක් නෙවෙයි, පොඩ්ඩක් එකතු කරලා මේක ඉදෙන්න අරිනවා. අපේ බිරියානිකේ චිකන් එක ලෑස්ති. ඉතින් මේකට මාල් ටික දාලා අපිට උයා ගන්නත් පුළුවන්. නමුත් මම රයිස් කුකර් එකේ උයනවා. එතකොට අපිට ලේසි බලන්න දෙයක්වත් නැති නිසා මම රයිස් කුකර් එකට චිකන් ටික දැම්මා. ඊළඟට හාල් ටික දාලා තව වතුර ටිකකුත් දාලා මේක උයා ගන්නවා. බිරියානි කන්න අපිට තක්කාලි සම්බල ඉතින් හොඳටම ගැලපෙනවනේ. මෙතන තියෙනවා ලොකු ලුණු, තක්කාලි, ගම්මිරිස්, උඹලකඩ, අවමිරිස්. මම මේ ටිකට දෙහි ලුණු කුඩු දාලා හොඳට අනා ගන්නවා. මගේ චූටි කිලි පැටි කියෝ දෙන්නයි. ඉතින් මට හැම දෙයකටම උදව්වනේ. පේනවනේ දැන් මේ චූටි පැටිත් හැම දෙයකටම දැන් මට උදව්වට එනවා. කුස්සියට පුටුකුත් තියාගෙන නැගගෙන ඔන්න දැන් බිරියානි එක මේ විදිහට ඉදිලා තියෙන්නේ. මම උඩින් තව කොත්තමල්ලි කොළ ටිකක් දාලා පොඩ්ඩක් වහලා තිනවා. ඉක්මනටම හදාගෙන කන්න පුළුවන් බිරියානි එකක් තමයි. ඉතින් ඔන්න අපේ බිරියානි එක ලෑස්ති. හරිම සුවඳයි. දැන් බිරියානිකේ සුවඳ එනකොට ඉක්මනට බඩගිනිත් වැඩි වෙනවා. මොන මම වැදගත් ලූණුයි කජුයි මුද්දරස් පළනුයි එකතු කරලා ඒ ටිකත් කවලම් කරගන්නවා. අපි කන්නයි හදන්නේ. මුලින්ම මම අයියට බෙදලා දෙනවා කෑම ටික. එළවලු සලාදයක් තියෙනවා, බිත්තර තම්බල, තක්කාලි සම්බලක් තියෙනවා. ගෙදර ඔයාලගේ කුස්සියේ බිරියානි හදන්න හැමදේම නැති වුණත් තියෙන තුන පහ වලින් රසට වටක බිරියානි එකක් හදාගන්න පුළුවන්. තමන්ගේ ආදරණීයන්ට රසවත්ව කෑම එකක් හදලා දෙන්න පුළුවන්. ඉතින් ආදරේ වැඩි වෙන්න, පවුලක ආදරේ වැඩි වෙන්න තවත් එක දෙයක් තමයි මේ රසවත් කෑම. මගේ පැටවුන්ට, ස්වයං පුරුෂයාට රසවත්ව කෑම ටික හදලා ආදරණීයව බෙදලා දීලා මම ලබන සතුට වචනෙන් කියන්න නම් බැහැ. එහෙනම් අලුත් වීඩියෝ එකකින් ඊළඟ සතිය හමු වෙමු. හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න.